මගේ යුටියුබ් channel එකේ මේ අලුත් අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකයි ඩේටා කේබල් එකයි කම්පියුටර් එකට කනෙක්ට් කරලා කොහොමද කම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් ගන්න කියලා. ඉතින් ඔයා මේ ෆෝන් එකයි ඩේටා කේබල් එකයි කම්පියුටර් එකට කනෙක්ට් කරාම ඔයාගේ SIM එකේ තියෙන ඩේටා තමයි මේ විදියට කම්පියුටර් එකෙන් පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයා ඔයාගේ SIM එකේ ඇක්ටිව් කරලා තියෙනවා නම් YouTube පැකේජ් එක එහෙමත් නැත්නම් Zoom පැකේජ් එක ඉතින් ඔයාට මේ ඩේටා කේබල් එක කනෙක්ට් කිරීම හරහා ඔයාගේ කම්පියුටරෙම YouTube Zoom වගේ ඔය ඇක්ටිව් කරලා තියෙන පැකේජ් එකට අනුව ඒ වෙබ්සයිට් වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හදිසි අවස්ථාවක ඔයාගේ අතේ ඩොංගල් එකක් රවුටරයක් නැති වෙලාවක ඔයාගේ කම්පියුටර් එකකින් ඔයාට ඉන්ටර්නෙට් ගන්න ඕනි වුණොත් මේ විදිහට ඩේටා කේබල් එකේ ෆෝන් එකයි කනෙක්ට් කරලා ඔයාගේ කම්පියුටර් එකකින් ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් කට්ටියට අද වැදගත් වෙයි කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් දැම්මම ලයික් එකක් දාලා එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ videos හැමදාම බලන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉස්සල්ලාම අපි ෆෝන් එකයි ඩේටා කේබල් එකයි මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ හරි ඔයාගේ ලැප්ටොප් එකේ හරි තියෙන USB port එකට මේ ඩේටා කේබල් එකේ USB කේබල් එක කනෙක්ට් කරන්න ඕනි. හරි, දැන් ඔයාගේ ෆෝන් එක අතට අරන් ඉස්සලාම ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ සෙටින් වලට යන්න. සෙටින් වල තියෙනවා සෙටින් වලට ගියාගෙන් පස්සේ තියෙනවා USB tethering and hotspot කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් USB tethering කියලා. අන්න USB tethering කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ විදිහට හරියක් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට ෆෝන් එකේ USB tethering කියන එක සිලෙක්ට් කරපු ගමන් කම්පියුටර් එකේ මොන්ටරේ ටූල් බාර් එකේ තියෙන ඉන්ටර්නෙට් එකේ අර සලකුණ තියෙන්නේ අන්න ඒක කතරියක් කරලා තියෙන එක රවුමක් කරගෙන පටන් ගන්නවා. ඉතින් මේක ටික වෙලාවක් කැරි කැරි දිවිලා ඒ කතරේ නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට කතරේ නැති වුණාගින් පස්සේ ඔයාට ඕනිම සර්ච් එන්ජින් එක ගිහිල්ලා සර්ච් කරලා ඔයාට ඉන්ටර්නෙට් ගන්න පුළුවන්. ඔයා මේ විදිහට USB tethering වලින් ඉන්ටර්නෙට් දද්දී ඔයා දැනගන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔයාගේ ෆෝන් එකට අහු වෙන සිග්නල් ප්‍රමාණය මත තමයි මේක ඉන්ටර්නෙට් ස්පීඩ් එක රඳා පවතින්නේ. ඒකින් ද ඔයාගේ කාමරේට හරි ඔයාගේ ලැප්ටොප් එක හරි කම්පියුටර් හරි තියෙන දන්ට හොඳට සිග්නල් අහු වෙන SIM එකකින් මේ USB tethering පාවිච්චි කරන්න. ඉතින් ඔයා මේ වීඩියෝ ගැන මොකක්ද හිතන්නේ බලලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේ තමයි වීඩියෝ හොඳට ලයික් කරන්න. මගේ වීඩියෝස් ඉස්සරහට ගෙන්න ගන්න ආසනම් මාව subscribe කරන්න. මේ වගේ තවත් වැඩනා වීඩියෝකින් අපි ආයෙත් හමු වෙමු.